සුබදසක් වල හැමදෙනෙක්ටම ඉතින් අද වීඩියෝකින් කතා කරන්නේ අපි හිතමු ඔයා මොකක් හරි වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා කැමරා එකක් පාවිච්චි කරලා එක්සැම්පල් එකක් විදියට මම මේ කරනවා වගේ ටෝකින් හෙඩ් වීඩියෝ එකක් වෙන්න පුළුවන් නැත්නම් මොකක් හරි කමර්ෂල් පර්පස් එකකට ඔයා ක්ලයන්ට් කෙනෙක්ගේ වැඩක් කරනවා වෙන්න පුළුවන් ඉතින් මේ විදිහට ෂූට් එකක් කරලා ඔයා PC එකට ෆුටේජස් ටික දාගත්තට පස්සේ ඔයාට ක්ලික් වෙනවා මේ ෆුටේජස් ඔයා රෙකෝඩ් කරලා තියෙන්නේ ක්ලයන්ට් ගේ අවශ්‍යතාවයට නෙමෙයි නැත්නම් ඔයා හිතන් හිටපු පර්පස් එකට නෙමෙයි ටිකක් ලෝ රෙසලූෂන් එකකින් අපි හිතමුවා 4K රෙකෝඩ් කරන්න ඕන ෆුටේජ් එකක් ඔයා රෙකෝඩ් කරලා තියෙන්නේ 1080p වලින් මේ වගේ අවස්ථාවකදී අපිට හැකියාව තියෙනවා අපි රෙකෝඩ් කරපු 1080p රෙසලූෂන් එකේ වීඩියෝස් 4K රෙසලූෂන් එකට අප්ස්කේල් කරගන්න. ඉතින් අනිවාර්යෙන්ම මේක අපිට කරන්න වෙන්නේ AI ටූල් එකක් පාවිච්චි කරලා. ඉතින් කතා කරමු මේ AI ටූල් එක මොකක්ද සහ මේ විදියට ලෝ රෙසලූෂන් වීඩියෝ එකක් අප්ස්කේල් කරගන්නේ කොහොමද කියලා. අද මම කතා කරන ටූල් එකේ නම තමයි Any Enhancer ටූල් එක. ඉතින් මේ ටූල් එකෙන් අපිට වීඩියෝ අප්ස්කේල් කරගන්න වගේම තව තව ගොඩාක් ෆීචර්ස් තියෙනවා. විශේෂයෙන්ම අපි හිතමු අපි ෆේස් එකක් සහිත ෆුටේජ් එකක් එන්හෑන්ස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේකේ තියෙන ස්පෙෂල් AI ෆීචර්ස් පාවිච්චි කරලා අපිට හැකියාව තියෙනවා ඒ වැඩේ කරගන්න. එතකොට වෙන්නේ හියුමන් ෆේස් එකක එන්හෑන්ස් කරන්න අවශ්‍ය කරන ෆීචර්ස් ස්පෙෂල්ලි අයිඩෙන්ටිෆයි කරගෙන මේ සොෆ්ට්වෙයාර් එක විසින් අපිට වැඩේ සාර්ථකව කරලා දෙනවා. මේ ටූල් එක එක්ස්පෙරිමන්ට් කරන්න අනිවාර්යෙන්ම මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය කරන ලින්ක්ස් මම ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ නෝට් ඩවුන් කරලා තිනවා. ඔයාලට පුළුවන් ඒව ෆලෝ කරලා මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් එකෙන් පස්සේ ඉන්ස්ටොලේෂන් ප්‍රොසෙස් එකත් ලොකු දෙයක් නෑ. සරලවම ඔයාලට ලේසි ස්ටෙප්ස් ටිකකින් මේක ඉන්ස්ටොලේෂන් ප්‍රොසෙස් එකත් කරගන්න පුළුවන්. සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලට ස්ටාර්ට් මෙනු එකේ හරි ඩෙස්ක්ටොප් එකේ හරි මෙන්න මේ විදිහට අයිකන් එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද අපි ළඟ තියෙන ලෝ රෙසලූෂන් වීඩියෝ එකක් අප්ස්කේල් කරගන්නේ මේ ටූල් එක පාවිච්චි කරලා කියලා. මේ සොෆ්ට්වෙයාර් එකේ ෆස්ට් ඉන්ටර්ෆේස් එක හරිම සරල ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. මෙන්න මේ සෙක්ෂන් එක ඔයාලට සිලෙක්ට් කරලා පුළුවන් අවශ්‍ය කරන මීඩියා බ්‍රවුස් කරන්න. ඒ වගේම මේ සෙක්ෂන් එකට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මෙතන දකුණු අත පැත්තේ ඔයාලට පේනවා ඇති එක්ස්පෙරිමන්ට් කරලා බලන්න අවශ්‍ය කරන සාම්පල් ක්ලිප්ස් කිහිපයකුත් දීලා තියෙනවා. මේ ටූල් එක එක්ස්පෙරිමන්ට් කරලා බලන්න මම ක්ලිප්ස් කිහිපයක් මේ විදිහට ඕපන් කරගෙන තියෙනවා. ඉතින් මෙතනදී මම මුලින්ම යූස් කරන්නේ මෙන්න මේ ක්ලිප් එක. ඉතින් මේ ක්ලිප් එක මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ ඔරිජිනල්ම ක්ලිප් එක. ඔයාලට පේනවා ඇති ටිකක් ක්වොලිටි එක ලොස් බ්ලර් ගතියක් තියෙනවා. ඉතින් මේක ඔයාලට පේන්න අනිවාර්යෙන්ම YouTube එකේ high resolution දාලා බලන්න. ඉතින් සරලම ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට low quality clip එකක් තියෙනවා නම් මේ clip එක select කරගෙන ඇවිල්ලා drop කරන්න any enhancer tool එකට. ඊට පස්සේ ඔයාලට මේ විදිහට interface එකක් open වෙනවා. මේ tool එකේ මේ section එකේ අපිට බලා ගන්න පුළුවන් preview window එක තියෙනවා. ඒ වගේම තමයි අපිට clip එක pause කරන්න play කරන්න මෙන්න මේ section එකෙන් පුළුවන්. ඊට අමතරව අපිට පොඩි timeline එකකුත් මෙන්න මේ section එකේ දීලා තියෙනවා. ඊට අමතරව අපිට මෙතන බලා ගන්න පුළුවන් අපේ clip එක trim කරන්න crop කරන්න වගේ අවශ්‍ය කරන ටූල්ස් ටිකක් තියෙනවා. ඉතින් මගේ මේ වීඩියෝ එක එන්හෑන්ස් කරන්න මම පාවිච්චි කරන AI මොඩල් එක තමයි මෙන්න මේ සෙක්ෂන් එකේ තියෙන ඉන්ටලිජන්ට් එන්හෑන්ස්මන්ට් කියන AI මොඩල් එක. ඉතින් මේ AI මොඩල් එකේ තියෙන විශේෂත්වය තමයි හියුමන් කැරක්ටර් ස්පෙෂලි අඳුර ගන්නමයි. ඒ කියන්නේ හියුමන් ෆේස් එකක තියෙන ඩීටේල් ස්පෙෂලි AI එකෙන් අඳුරගෙන ඒකට හරියන විදිහට තමයි එන්හෑන්ස්මන්ට් එක කරලා දෙන්නේ. ඉතින් මේ AI මොඩල් එක සිලෙක්ට් කරාට පස්සේ අපිට ක්වොලිටිස් දෙකක් බලා ගන්න පුළුවන්. පළවෙනි ක්වොලිටි එක තමයි 2K, ඊට පස්සේ 4K බලා ගන්න පුළුවන්. ඉතින් මම සිලෙක්ට් කරලා දෙන්නේ මෙතන 4K කියන රෙසලූෂන් එක. ඊට පස්සේ අපිට මේකේ ප්‍රිවියු එකක් බලන්න ඕන නම් කරන්න තියෙන්නේ මෙන්න මේ පහත සෙක්ෂන් එකට එන්න. ඊට පස්සේ මෙතන ඩ්‍රොප් ඩවුන් එකක් බලා ගන්න පුළුවන්. අපිට 3 seconds ද 5 seconds ද කියන එක තෝරන්න පුළුවන් ප්‍රිවියු එක අවශ්‍ය කරන්නේ. ඊට පස්සේ මෙතන ප්‍රිවියු එක සිලෙක්ට් කරාට පස්සේ අලුත් වින්ඩෝ එකක් ඕපන් වෙලා අපිට බිෆෝ ආෆ්ටර් රිසල්ට් එකක් මෙතනින් බලා ගන්න chance එක තියෙනවා. අපි බලමු මේක එක්ස්පෝර්ට් කළා මොන වගේ ෆයිනල් ලුක් එකක්ද එන්නේ කියලා. ඉතින් ඔයාලට එක්ස්පෝර්ට් කරන්න සරලවම මෙන්න මෙතන තියෙන එක්ස්පෝර්ට් බටන් එක සිලෙක්ට් කරන්න පුළුවන්. මේක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ විදිහේ වින්ඩෝ එකක් එනවා. එතන ඉන්න වගේ ක්ලිප් එකට අවශ්‍ය කරන නමක් දෙන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රේම් රේට් එක, ෆෝමැට් එක සහ ඔයාගේ වීඩියෝ එක සේව් වෙන්න අවශ්‍ය කරන ලොකේෂන් එක වගේ තෝරලා මෙතන එක්ස්පෝර්ට් එක ක්ලික් කරන්න. එක්ස්පෝර්ට් එකෙන් පස්සේ අපිට මේ විදිහට බිෆෝ ඇන්ඩ් ආෆ්ටර් රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති වම් පැත්තේ තියෙන අපේ ඔරිජිනල් වීඩියෝ එක, දකුණු පැත්තේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ එන්හෑන්ස්මන්ට් එක කරපු වීඩියෝ එක. ඉතින් ඔයාලට ක්ලියර් ඩිෆරන්ට් එකක් පේනවා ඇති මේ ක්ලිප්ස් දෙකෙන් එන්හෑන්ස්මන්ට් වෙච්ච ක්ලිප් එක කොච්චර නම් ක්වොලිටිද කියලා. ඊට පස්සේ මම නැවතත් මගේ ක්ලිප්ස් ටික ඕපන් කරගන්නවා. මම ඕපන් කරගන්නවා මෙන්න මේ ක්ලිප් එක. ඔයාලට පේනවා ඇති මේක බ්ලැක් ඇන්ඩ් වයිට් ක්ලිප් එකක්. ඉතින් මට ඕන මේක කලර් කරගන්න. ඉතින් අපි බලමු මේ ටූල් එකට දාලා මේක කොහොමද කලර්
color කරගන්නේ කියලා. මම කරන්නේ clip එක නැවතත් drag and drop කරනවා any enhancer tool එකට. ඊට පස්සේ නැවතත් මෙන්න මේ AI model කියන section එකට එනවා. ඊට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් colorize කියන AI model එක. ඉතින් සරලවම අපිට කරන්න තියෙන්නේ මේ AI model එක select කරලා අපිට ඕන නම් මේකේ preview එකක් බලන්න. මෙතන preview කියන එක select කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් වෙනවා වම් මත පැත්තේ තියෙන මගේ original video එක දකුණු අත පැත්තේ තියෙන්නේ colorize වෙච්ච video එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ black and white video එකට කොච්චර natural look එකක් ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් අපි මේකත් export කරලා බලමු final result එක මොන වගේද කියලා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ final result එක වම් මත පැත්තේ තියෙන අපේ black and white original video එක දකුණු අත පැත්තේ තියෙන්නේ අපි colorize කරගත්ත video එක. හරි ඊට පස්සේ මම තව example එකක් ඔයාලට මේ tool එකෙන් පෙන්නන්නම්. මම මේ විදිහට folder එක open කරගන්නවා. මම මේ පාර enhance කරන්නයි යන්නේ මෙන්න මේ video එක. ඉතින් මේ video එක double click කරාට පස්සේ ඔයාලට පේනවා ඇති sharpness එකක් නැහැ. නමුත් මේක ලොකු ගැටලුවක් නැහැ. අපි බලමු මේ tool එකට දාලා මේ clip එකට අපිට මොන වගේ change එකක් කරගන්න පුළුවන්ද කියලා. මම කරන්නේ නැවතත් මේක close කරලා මේ video එක drag and drop කරනවා any enhancer tool එකට. ඊට පස්සේ මම නැවතත් මේ video එක pause කරලා මම යනවා AI model තියෙන section එකට. ඊට පස්සේ අපිට මෙතන පාවිච්චි කරන්න පුළුවන් AI model එක තමයි මෙතන resolution enhancement කියන AI model එක. මේකෙත් අපිට බලා ගන්න පුළුවන් 2K සහ 4K කියලා options දෙකක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම මම තෝරගන්නේ 4K කියන option එක. මෙතනදිත් අපිට special settings තෝරන්න නැහැ. 4K කියන එක විතරක් තෝරලා සරලම අපිට preview එකක් මෙතනින් බලන්න පුළුවන්. preview video එකේ බලා ගන්න පුළුවන් වෙනවා eyes එහෙම ගොඩක් sharpness සහ clarity එක වැඩි වෙලා තියෙනවා. අපි බලමු මේ video එක export කරලා අපිට final result එක මොන වගේද එන්නේ කියලා. හරි මේකෙත් final result එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා වම් අත පැත්තේ තියෙන අපේ low resolution video එක සහ දකුණු අත පැත්තේ තියෙන අපි high resolution වලට upscale කරගත්ත video එක. ඉතින් ඔයාලට clear different එකක් බලා ගන්න පුළුවන් වෙනවා මේ examples දෙකේ. මම විශ්වාස කරනවා අද tutorial එක ගොඩක් interesting tutorial එකක් වෙන්න ඇති. බැරි වෙලාවත් මම අර කලින් කිව්වා වගේම ඔයා ටිකක් low resolution එකෙන් video record කරලා තියෙනවා නම් ඔන්න ඔයාට ඒකෙන් ගැලවෙන්න නැත්නම් ඒක fix කරගන්න chance එකක් තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම මේ tool එක download කරලා බලන්න. මේ tool එක download කරලා experiment කරන්න. ඔයාට මේ වැඩේ සැටිස් නම් ඔයාට මේ tool එක set වෙනවා වගේ හිතෙනවා නම් විතරක් ඔයාලට හැකියාව තියෙනවා මේ tool එක any enhancer website එකට ගිහිල්ලා purchase කරන්න. ඉතින් ඒකත් මතක් කරන ගමන්ම මේ tool එක download කරන්න අවශ්‍ය කරන links මම හැම එකක්ම description area එකේ note down කරලා තිනවා. ඉතින් ආයෙත් අලුත් tutorial එකක් කරන්න මේ බලාපොරොත්තු ඇතුව මම sign out වෙනවා. මම ස්ටිෆන් ෆර්නැන්ඩස් වල හැම දිනෙකටම සුබ දවසක්. No, I ain't the type to give up. If I do something, man, I do it till I get what I want. I turn a business out of nothing into something I love. I got a poker face, but honestly, I'm not one to bluff. I flip a switch, never miss, man, I always stay up. Don't let them see you, bitch, always have a plan to stay tough. This life ahead of you ain't easy, it was built to be rough. But that's what makes a person...